තනතුරට අදාළ හිමිවිතු විදායක තත්ත්වයේ සහ වැටුප් පරිමාණ දිගින් දිගටම ලබා නොදෙමින් කටයුතු කරනවා මේ සඳහා අපි 2019 අවුරුද්දේ පස්සේ රාජ්‍ය පරිපාලන ලේකම්වරු කීප දෙනෙක් සිටියා ඒ සියලු දෙනාටම කතා කළා කොතෙක් ඉල්ලීම් කළත් ඒක විසඳන්නේ නැති හින්දා තමයි අපි දැඩි වෘත්තීය යාමාර්ගයට එළමෙන්න තීන්දුව කළේ හැමදාම පරිපාලන නිලධාරීන් නිහඬව මේ වගකීම කරට අරගෙන ඉටු කරගෙන ගියා නමුත් අපිට හිමිලා තිබ්බ විදායක තත්ත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් අපි දැන් අවුරුදු 20ක 25ක පමණ ඉඳන් කතා කරනවා ඒ කතා කරන හැම වෙලාවකම කමිටුවක් පත් කරනවා ඒ කමිටුව හරහා අමාත්‍යවරයාට නිර්දේශ යොමු වෙනවා නමුත් මේ නිර්දේශ යොමු කිරීමේදී පරිපාලන සේවයේ නිලධාරීන් අදාළ නිලධාරීන්ට වැරදි නිර්දේශ යොමු කරමින් අපිට හිමි වෙලා තිබුණ විදායක තත්ත්වය අහිමි කිරීමට හැම වෙලෙම කටයුතු කරනවා අපි මේකේ ප්‍රතිඵලයක් ලැබලා මිසක් අපි කිසිම හේතුවකින් මේ අවස්ථාවේදී අපි මේක නවත්තන්න එකඟ වෙන්නේ නැහැ අපේ කාරණා ගොඩාක් තියෙනවා ඒ සේරම අතහැරලා අපි ඉල්ලා සිටින ප්‍රධාන කාර්යයන් දෙකක් එකක් විදායක මට්ටම අනික මේ වැටුපේ තියෙන විසමතා අයින් කරලා සමාන දීමනා අපේ ඉන්නවා 1500ක් රටපුරා නිලධාරීන් ඒ වගේම ඊට අමතරව අපේ කළමනාකරණ සේවා නිලධාරීන් ඉන්නවා 70000කට ආසන්න පිරිසක් මේ සියලු දෙනාම එකතු කරගෙන අපේ ඉදිරියටත් මේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනවා